මම ප්‍රසවාන ආයුර්වේද විශේෂඥ වෛද්‍ය චන්දන ජයසුන්දර සොයිස කාන්තා රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන අතර නවලෝක වෞද්කලික රෝහලේ සේවය කරනවා. අද මම කතා කරන්න හිතුවේ මට එන රෝගීන් හෝ මවරුන් ගොඩක් අහන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගොඩක් වෙලාට පළවෙනි පාර බබාලා හම්බෙන මවරු අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් අපිට දැන් නෝමල් යන්න පුළුවන්ද මේක නෝමල් යන්න පුළුවන් තත්ත්වෙද තියෙන්නේ ඒක ගැන පැහැදිලි කිරීමක් සහ එතකොට අපි නෝමල් කියලා කියපම අපි කියන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් එහෙම නැත්නම් යෝනි මාර්ගයෙන් සිදුවන දරු ප්‍රසූතිය සහ අපිට අනිත් ක්‍රමයේ තමයි සිසේරියන් සත්කමෙන් වෙන දරු ප්‍රසූතිය මම හිතුවාද අපි කතා කරමු කියලා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සහ සිසේරියන් දරු ප්‍රසූතියක් අතර තියෙන වාසි සහ අවාසි සම්බන්ධයෙන් කිටි හැඳින්වීමක් සහ සාමාන්‍ය දරු ප්‍රසූතියකට අපි යනවා නම් ඒකට ලෑස්ති වෙන්නේ කොහොමද ඒක සාර්ථක කර ගැනීමට අපි කරන්න ඕනි මොනවද කියන එක දල වශයෙන් කතා කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ අපි ඉස්සෙල්ලාම ගමු සාමාන්‍ය දරු ප්‍රසූතියක් සහ සිසේරියන් දරු ප්‍රසූතියක් අතර වෙනස සහ ඒවල තියෙන වාසි අවාසි මොකද මේ ගැන දැනගන්න නැතුව අපිට තීරණයක් ගන්න බැ මොන ක්‍රමයෙන්ද අපි අපේ දරුවා බිහි කරන්න හොඳ කියන එක අපි ගත්තොත් සාමාන්‍ය දරු ප්‍රසූතියක් මේක තමයි ඉස්සෙල්ලා ඉඳලම තිබුණ දරු ප්‍රසූතිය සාමාන්‍ය දරු ප්‍රසූතියක් කියන එක සාමාන්‍යයෙන් අපේ පරිණාමයත් සමග සිද්ධ වෙලා තියෙන පුළුවන් තරම් අවදානම අඩු විදියට ඒක සිද්ධ වෙන විදියට තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ විශේෂයෙන්ම කාන්තාවගේ ශරීරය ගොඩක් වෙනස්කම් සිද්ධ වෙන ඕගොල්ලන් බබා හම්බෙන කාලේ ඒ සම්බන්ධයෙන් ඒකට වාසි වෙන විදියට ඉතින් ඒ ඔක්කොමත් එක්ක සලකලා බලනකොට සාමාන්‍ය දරු ප්‍රසූතියක් කියන්නේ එච්චර භයානක තත්ත්වයක් නෙවෙයි ඒක සාමාන්‍ය තත්ත්වයක් ඉතින් මේකේ වාසි මොනවාද කියලා අපි හිතලා බලමු සාමාන්‍ය දරු ප්‍රසූතියක වාසි තමයි ඔයාට සාමාන්‍ය දරු ප්‍රසූතියක් හම්බෙනවා නම් සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් පස්සේ ඔයාගේ සාමාන්‍ය ජීවිතයට යන්නේ ගතවන කාලය ගොඩක් අඩුයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පළවෙනි දවස් 3-4 ඇතුළතම ඔබේ සාමාන්‍ය කාර්යභාරයන් සඳහා ඔබට අවතීර්ණ වෙන්න පුළුවනි. අපි සමහර වෙලාවට බබා හම්බෙන තැන පොඩි කැපුමක් දාන්න සිද්ධ වෙනවා බබා ගන්නකොට බබා විශේෂයෙන් පළවෙනි බබාගේ තද කමක් ඇති වුණොත් බබාගේ ඔළුව එළියට එනක තැන එහෙම වුණොත් ඒක සනීපේන ටික කාලයක් යනවා. ඒකට විශේෂ ප්‍රතිකර්ම තියනවා කරන්න. ඉතින් ඒ ඇරුණකොට සාමාන්‍යයෙන් ලොකු කැක්කුමක් ඊට පස්සේ දැනෙන්න හේතුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සේ ගර්භාෂයට කිසිම කැළලක් අයත් නොවන නිසා වාට ඔබ තව බබාලා හැදීමේදී ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාට කැමති ප්‍රමාණයක් ළමයි හදන්න පුළුවන්. අනිත් එක පළින බබාට පස්සේ එන ප්‍රෙග්නන්සිස් ඒ කියන්නේ ගර්භණී තත්ත්වයන් වලදී ඒ දරුවා සාමාන්‍ය දරු ප්‍රසූතියකින් හම්බෙන්න තියෙන අවස්ථාව තව ගොඩක් වැඩි වෙනවා සහ ඔබට දරුවා හම්බෙන වෙලාවේ ඇති කැක්කුම සහ ඒ විද දරා ඉන්න ඕනි වෙලාවත් ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි වාසිය අපි ගත්තොත් අනිත් එක තමයි අපි ගත්තොත් දරු ප්‍රසූතිය ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න. ඒ කියන්නේ අපි කියනවා මොබිඩිටි කියලා ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රශ්න. ඒව සාමාන්‍යයෙන් සාමාන්‍ය දරු ප්‍රසූතියකදී අඩුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් උණ ගැනීම, පසුපසව රුධිර වහනය සහ රුධිර කැට ගැසීම. මේවා තමයි භයානක තත්ත්ව කියලා අපි සලකන්නේ. අනිත් එක බබාට මව්කිරි දීමේදී ඇති වෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න හතර සහ අන්තිමට මානසික ප්‍රශ්න. මේ ප්‍රශ්න පහම ගත්තොත් මේවා සාමාන්‍ය දරු ප්‍රසූතියකදී අඩුයි කියලා සොයාගෙන තියෙනවා. ඉතින් මේවා තමයි මවට ඇති වෙන වාසි මට තේරෙන විදිහට බබාටත් යම් වාසියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැනට ප්‍රචලිත කරුණක් තමයි බබා හම්බුනට පස්සේ බබාගේ උෂ්ම ගැනීමේ වේගය ටිකක් වෙනස් වෙන්න පුළුවනි. බබා කෙඳිරි ගෑමකට ලක් වෙනවා. අපි කියන ග්‍රන්ටින් කියලා ඉංග්‍රීසියෙන් ඒ වචනේ. ඉතින් ඒ වගේ දේවල්ලුත් සාමාන්‍ය දරු ප්‍රසූතියකදී අඩුයි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේක සමහර වෙලාවට සාමාන්‍ය දරු ප්‍රසූතියකට ලෑස්ති වෙනකොට දරුවාගේ ඇති වෙන හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි එක පාර්ටම ගිහිලා සිසේරින් සත්කමක් කරනවට වඩා ඉතින් ඒ හෝමෝන වෙනස්කම් හින්දා දරුවාගේ පෙනහැල්ලේ මෝරණ විදිහ වෙනසක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේවා වෙන්න පුළුවනි. මේවට හේතුව සාවිට හේතුවක් කියන්න බෑ. හැබැයි ඇත්තටම දරුවාගේ ශෝෂණ ප්‍රශ්න ගොඩක් අඩුයි සාමාන්‍ය දරු ප්‍රසූතියකින් බබා හම්බුනාම. එතකොට අපි සිසේරින් සත්කම ගැන පොඩ්ඩක් කතා කරමු. සිසේරියන් සත්කම නරක නැහැ. සිසේරියන් සත්කම ආවේ සාමාන්‍ය දරු ප්‍රසූතියේදී එය සාක්ෂාත් කර ගැනීමට නොහැකි අවස්ථාවේදී දරුවාව සහ මව බේරා ගැනීමේ මාර්ග කාර්ය සඳහා. ඉතින් අපි ගත්තොත් සාමාන්‍ය සිසේරියන් සත්කම නිසා මවවරුන්ගේ ජීවිත දහස් ගාණක් සහ ළමයින්ගේ ජීවිත අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මේ වෙනකොට බේරිලා ඇති. ඒ වුණාට සිසේරියන් සත්කමත් ප්‍රශ්න නැතිම එකක් නෙවෙයි. ප්‍රශ්න තියෙනවා. අපි ඒව ගැන දැනගෙන තමයි සිසේරියන් සත්කමකට යන්න ඕනි.
විශේෂයෙන්ම අපි ඉල්ලීමකින් එක කරගන්නවා නම් ඒ ගැන පොඩි යම් දැනුමක් තියෙන එක හොඳයි. සමහර අවස්ථා තියෙනවා මම ඒක කියලා පටන් ගන්න එක හොඳයි කියලා හිතනවා. අපිට වෙන විකල්පයක් නැහැ. එතකොට සිසේරියන් සැත්කම කරන්නම වෙනවා. ඒ වගේ වෙලාවකට මට නෝමල් එකක් ඕනි කියන බලාපොරොත්තු වීම තේරුමක් නැහැ. මොකද සමහරලාට ඒ වගේ අවස්ථාවලදී සිසේරියන් සැත්කම විතරයි අපිට තියෙන ක්‍රමයේ බබඩ හම්බ වෙන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු වැදෑම් හා යටින් හයි වෙලා තියෙන අවස්ථාවක. එහෙම නැත්නම් දරුවාගේ ප්‍රමාණය ගොඩාක් පොඩි අවස්ථාවද අපි කියනවා ෆීටල් ග්‍රෝත් රෙස්ට්‍රික්ෂන් කියලා කියනවා. මේ වගේ අවස්ථාවකදී එතකොට අපි හිතමු බබා ගොඩක් අඩු මාසෙන් ගන්න වෙන අවස්ථාවක් උදාහරණයක් වශයෙන් අධික රුධිර පීඩනය තසරට ඇවිල්ලා අපිට වේලාසන බබා ගන්න අවස්ථාවක් තියෙනවනේ. මේ වගේ අවස්ථාවලදී අපිට කොහොමත් අනිත් එක ඉතා හදිසියේ බබා ගන්න ඕනේ අවස්ථාවකදී ගැප් ගෙල ඇරලා නැතුව තියෙනකොට මේ වගේ අවස්ථාවලදී අපිට සිසිරින් සත්කම් මිසක් වෙන විකල්පයක් නැහැ. හැබැයි විකල්පයක් තියෙන අවස්ථාවකදී ඒක තෝරගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් සමහර වෙලාවට අපි බබා දින පැනලත් එන්නේ නැත්නම් බබාව ගන්න සිසේරියන් සැත්කමකින්ද එහෙම නැත්නම් නෝමල් ක්‍රමේට ඉඳලා පෙති දාලා ඒ වගේ දෙයක්ද මේ තීරණ ගොඩක් මවුරුන්ට තියෙන ප්‍රශ්න. එතකොට සිසේරියන් සැත්කම ගැන අපි කතා කරොත් මෙය ශල්‍ය කර්මයක්. ශල්‍ය කර්මයක අපි සංකූලතා ගත්තොත් අඩු කාලයකදී එන සංකූලතා සහ දීර්ඝ කාලීනව වෙන සංකූලතා කියලා දෙකකට මේක බෙදන්න පුළුවනි. ඒතොර අඩු කාලයකදී ඒ කියන්නේ සිසේරියන් සැත්කම කරලා වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා අපිට සංකූලතා ගැන කතා කරොත් ඒකේ තියෙන ප්‍රශ්න තමයි අපිට වෙන්න පුළුවනි විස බීජ නිසා එන ප්‍රශ්න, සී නැති කිරීම නිර්වින්දන ක්‍රමය නිසා වෙන්න පුළුවන් ප්‍රශ්න, අනිත් එක තමයි ශල්‍ය කර්මය නිසා වෙන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්න තුනම අයත්. ඉතින් විස බීජ කියන එක ප්‍රශ්නේ අපි ශල්‍ය කර්මයක් කරනකොට කොහොමද කැපුමක් එනවා මේ ආශ්‍රිතව විස බීජ ගියොත් තුවාලෙ පැහැවුවොත් ගොඩක් දවස් වායුද වාටුවල ඉන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගර්භාෂය ඇතුළට විස බීජයක් ගියොත් පසුපස රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. මේවා ගොඩක් ප්‍රශ්න විස බීජින් දෙන්න පුළුවන්. නියුමෝනියාව හැදෙන්න පුළුවන්. කකුල්වල විස බීජ යන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒට අමතරව නිර්වින්දන ක්‍රම නිසා සමහරලාට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපේ කොන්දට බෙහෙතක් විදලා තමයි සිසිරින් සැත්කම කරන්නේ. මේ පල්ලෙහාට අපේ ඇඟේ පල්ලෙහාට යන්නේ නැතු උඩ පැත්තට ගියොත් අපි උෂ්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී හදිසි ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි ශල්‍ය කර්මය නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපේ මුත්‍රාශයට, අපේ මේ ආහාර මාර්ග පද්ධතියට, ඒ වගේ සහ අපේ රුධිර වාහිනී වලට හානි සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි එකපාරක් සිසිරින් සැත්කම කරොත් ඊළඟටත් ආයි සිසිරින් සැත්කමකින් බබා හම්බ වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. 80% විතර එහෙම තමයි සිද්ධ වෙන්නේ. ගොඩක් අයට ආය අනිත් පාර යෝනි මාර්ගයෙන් බබා හම්බ වෙන්න නැත්නම් සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන්න අමාරුවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට සිසිරින් සැත්කම එකක් දෙකක් තුනක් වැඩිපුර කරගෙන යනකොට අපිට සමහර වෙලාවට වැදෑමහ ඒ ගර්භාෂයේ කපපු තැන තදට හයි වෙලා තියෙන්න පුළුවන්. අපි කියන ප්ලැසෙන්ටා ඇක්‍රීටා, ප්ලැසෙන්ටා ප්‍රීවියා කියලා මේ තත්ත්වයේදී ගොඩක් පසුපස රුධිර වහනය ඉතා සැරට සිද්ධ වෙන්න පුළුවන්. සමහරලාට මවගේ ජීවිතේ බේරගන්න අපිට ඉදිරි ගර්භණී භාවයන් වලදී ගර්භාෂය අයින් කරන්න උනත් වෙන අවස්ථා දැන්ට තියෙනවා. හැබැයි ඒවා ඉතා කලාතුරකින් සිද්ධ වෙන දේවල්. ඒට අමතරව දැන් තමාගේ දිනපතා කටයුතු වලට යන කාලය වැඩි වෙන්න පුළුවනි සිසේරින් සැත්කමකට පස්සේ. මොකද සැත්කමක් කියන්නේ මොනවා වුණත් බඩේ කැපුමක් ඇති වෙනවා. මේ කැපුම කොච්චර තුවාලෙ සනීප වුණත් කැපුම හින්දා අපේ ඇඟේ හැම කැපුමක් ඇති වුණොත් එතනින් කැක්කුමක් එනවා. එය එහෙට මෙහෙට හැරෙනකොට පෙරලිනකොට කැක්කුමක් ඇති වෙන්න පුළුවනි. හොඳටම සනීප වෙන්න අඩුම ගානේ මාස දෙකමාරක් විතර යනවා. මේ ප්‍රශ්න අනිත් එක රුධිර කැටගැසීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා නෝමල් සාමාන්‍ය දරු ප්‍රසූතිය ඇති වෙන්න පුළුවනි. හැබැයි සිසිරින් සැත්කමේ ටිකක් වැඩි. ඒකට අපි එක එක ප්‍රතිකර්ම දෙනවා. ඒවා හරියට පිළිපැදෙන්නේ නැත්නම් වැඩි වෙන්න පුළුවනි. බබා ගැන ගත්තොත් බබාටත් ප්‍රශ්නයක් තියෙනවා. සිසේරියන් සැත්කම කරපුවාම අර එයාට උෂ්ම ගැනීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවනි. ඒ උෂ්ම ගැනීමේ ප්‍රශ්නේ හින්දා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ගත්තම අපිට වාසි සහ අවාසි දෙකම තියෙනවා සිසේරියන් සැත්කමේ සහ සාමාන්‍ය දරු ප්‍රසූතියේ. ඒත් අපි යමක් තීරණය කරන්න වෙනවා එක්තරා අවධියකට ආපුවාම කොහොමද දැන් මේ බබා හම්බෙන්නේ. මගෙන් අහන ප්‍රශ්නේ තමයි ડોක්ටර් අපිට නෝමල් යන්න පුළුවන් දැන් මේක පුළුවන් තත්ත්වයද තියෙන්නේ. ඉතින් මම කියනවා ඉතින් හැම එක්කෙනා නෝමල් යන්න පුළුවන් නේ, ඇයි බැරි? ඇත්තටම කියනවා නම් අපේ ඇඟ හැදිලා තියෙන නෝමල් යන්න. අපි ගොඩක් කොට හෝ ළමයා ගොඩක් ලොකු වුණොත් ලොකු වෙන වෛද්‍යමය ගැටලු තියෙනවා නම් මේ වගේ ප්‍රශ්න නැත්තම් අපි සාමාන්‍ය මවක් නම්
සාමාන්‍ය දරුවෙක් ඉන්න මවක් නම් තමගේ කුසේ දරුවා සාමාන්‍ය විදිහට ඉන්නවා නම් බොහෝ දුරට අපිට නෝමල් යන්න පුළුවනි. ඉතින් අපි බලන කාරණා දෙක තුනක් තියෙනවා. අපි බලනවා සාමාන්‍යයෙන් බබාගේ ප්‍රමාණය. ගොඩක් ලොකුද පොඩිද මේ ගැන අපි සාමාන්‍ය අදහසක් අපේ හිතේ දාගන්නවා. සාමාන්‍ය දරු ප්‍රසූතියකදී බබා ගොඩක් ලොකු වුණොත් පසුපස රුධිර වහනය සහ අපි කියන ෂෝල්ඩර් ඩිස්ටෝසිය බබාගේ ඔළුව ඇවිල්ලා කඳ නොයෙන්න තියෙන චාන්ස් එක අවස්ථාව වැඩි මේවා භයානකයි. ඉතින් අපි ඒකින්ද බබාගේ ප්‍රමාණය ඊටාම ඌමනාවෙන් බලනවා. ඒට අමතරව අපි බලන තව දෙයක් තමයි මවට ඉබේම කැක්කුම එනවද කියන එක. ඉතින් එහෙම වුණොත් අපිට සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න තියෙන අවස්ථාව වැඩි. ඒක සාර්ථක වෙන්න තියෙන අවස්ථාව වැඩි. අනිත් එක තමයි අපිට බලන්න පුළුවනි බබාගේ පිහිටීම. උදාහරණයක් වශයෙන් බබාගේ ඔළුව පල්ලෙහා තියෙන්න ඕනේ. බබාගේ තට්ටම් පල්ලෙහා තියෙන්න පුළුවන්, අතක් පල්ලෙහා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඉතින් මේ කරුණු කාරණා අපි බලලා අම්මගේ උසත් බලන්න පුළුවන්. උස ගොඩක් වැඩි නම්, බර ගොඩක් වැඩි නම් මේ අවස්ථාවේදී පොඩ්ඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ඇරෙනකොට සාමාන්‍ය විදිහට බබා පිහිටලා තියෙනවනම් අම්මගේ බර සහ අම්මගේ වෙන සංකූලතා නැත්තම්, බබාගේ ප්‍රමාණයේ සංකූලතා නැත්තම් අපිට සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුළුවන්. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි කොහොමද අපි ලෑස්ති වෙන්නේ, කොහොමද අපි අපේ ගර්භණී සමයේ පටන් ගන්න කාලේ ඉඳලා අන්තිම දක්වා අපි කරන කුමන කටයුතු වලින්ද අපිට මේක පහසු කරවන්න පුළුවන්. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඒක. ඔව්, ඒකටත් ගොඩක් පරීක්ෂණ පවත්වලා තියෙනවා, රිසර්ච් තියෙනවා. ඒ වලින් හොයාගෙන තියෙන කරුණු කාරණා තමයි අපි ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එක. ඒ කියන්නේ හොඳ ක්‍රියාකාරී ජීවිතයක් ගත කරනවා නම් ඒ මගින් ඕගලන්ට සාර්ථක සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුළුවන් හැකියාව වැඩි. උදාහරණයක් වශයෙන් අපි ව්‍යායාම කරන්න ඕනේ. ව්‍යායාම කියන එක දැන් හොයාගෙන තිනවා ඉතාම අත්‍යවශ්‍ය කාර්යයක්. ඒක ජීවිතයේ අනිත් අවස්ථාවලත් අත්‍යවශ්‍යයි කියලා අපි හොයාගෙන තිනවා, විශේෂයෙන්ම දරු ප්‍රසූතියක් ලඟ වෙනකොට. අපේ සාමාන්‍ය උදවිය ගර්භණී දවසපත් වුණාම බොහෝ වෙලට පඩිපෙලක් නගින්න බයයි, ගොඩක් ඇවිදින්න බයයි, ඒක බබාට හානියක් සිද්ධ වෙයි කියලා. එහෙම දෙයක් නැහැ. අපි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය විදිහට කරන්න ඕන. පුළුවන් නම් ඊටත් වඩා වැඩිපුර ඇවිදීමක් තියෙනවා නම් තවත් හොඳයි. හොඳට ලේ ගමනාගමනය වෙනවා, හොඳට වාතාශ්‍රය හම්බ වෙනවා. ඒකෙන් උත් බබාගේ වර්ධනයට හොඳයි, මොළෙත් හොඳට වර්ධනය වෙනවා බබාගේ. මේ විතරක් නෙවෙයි, දරු ප්‍රසූතිය පහසු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. පරීක්ෂණ මට්ටමින්ම මේක හොයාගෙන තියෙනවා. අනිත් එක තමයි අපේ ආහාර, අපේ කෑම. මේකත් ඉතා වැදගත්. අපි කන කෑම ජාති ගොඩක් තියෙනවා. අපි කැමති ෆාස්ට් ෆුඩ්ස් කියලා කියනවා, සාදා නිමකර කෑම. මේවා තමයි කන්න කැමති. හැබැයි මේවා එච්චර හොඳ නැහැ. මේවල තෙල් ප්‍රමාණය වැඩි, ලුණු ප්‍රමාණය වැඩි, සීනි ප්‍රමාණය වැඩි. මේ ජාති තුනම ඉතාම හොඳ දේවල් නෙවෙයි ශරීර සෞඛ්‍යයට. එතකොට අපි පුළුවන් තරම් අපි කියනවා එකට මෙඩිටරේනියන් ඩයට් කියලා. මෙඩිටරේනියන් ඩයට් කියන්නේ, මෙඩිටරේනියන් කියන්නේ රෝම ඒ පළාත්වල ඉස්මතු වුණු කෑමේ පිළිවෙලා. ඒගොල්ලන්ගේ තියෙන විශේෂ දෙයක් තමයි ඇට වර්ග ගොඩක් අනුභව කරනවා. ප්‍රෝටීන්ස්, ඒ කියන්නේ මස් මාංශ ගොඩක් අනුභව කරනවා. කාබෝහයිඩ්‍රේට්ස්, එහෙම නැත්නම් පිෂ්ඨ ධාතු ගත්තොත් ඒවල රතු වෙරයිටි, ඒ කියන්නේ පිරිපහදු නොකර ජාතිය තමයි අනුභව කරන්නේ. තෙල් වුණත් අපි පාවිච්චි කරන්න ඕනි ඔලියන් සැචුරේටඩ්, අපි කියන ඔලිව් තෙල්, ඒ වගේ ද්‍රව්‍ය. ඒ වගේ ආහාර වේලකට යන්න පුළුවන් නම් හොඳයි කියලා හොයාගෙන තියෙනවා. ඒක ටිකක් වියදම් සහගත වැඩි. හැබැයි අපිට කරන්න පුළුවන්, අපි කන කෑම හැටියට ගත්තම අපිට ලාභෙට හම්බෙන්නේ නරක කෑම, හොඳ කෑම නෙවෙයි නරක කෑම කියලාම කියන්නත් බෑ. ඇත්තටම කියනවා නම් අපේ රටේ නම් මං හිතන්නේ වියදම වැඩියෙන් හම්බෙන්නේ නරක කෑම කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් මම හිතනවා එළවලු වැඩිපුර ගැනීමෙන්, එතකොට ඇට වර්ග වැඩිපුර ගැනීමෙන් සහ පිෂ්ඨ ධාතු ගන්නවා නම් අවමයක් ගැනීම සහ ඒ පිෂ්ඨ ධාතුත් රතු පිෂ්ඨ ධාතු, ඒ කියන්නේ රතුබත්, රතුපාන්, ඒ වගේ දේවල් ගැනීමෙන් සහ හොඳට ජලය පානය කිරීමෙන්, මේ වගේ අපේ ආහාර වේල ඉතාම උමනාවෙන් වෙනස් කිරීමෙන් සාමාන්‍ය දරු ප්‍රසූතියට අපේ හැඩ ගැසෙන්න පුළුවන්. දැන්ට හොයාගෙන තියෙන පරීක්ෂණ වලින් මේ වගේ ආහාර වේලක් ගන්න උදවියගේ බර වැඩිවීම අනිත් අයට වඩා ගොඩක් අඩුයි කියලා. බර වැඩිම උනාට වඩා වැඩිපුර තියෙන්න හොඳ නැහැ. අපි සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ කිලෝ 7ත් 11ත් අතර ප්‍රමාණයක්. ඒ ඔබ ගර්භණී සමයට උදා වෙනකොට ඊට වඩා වැඩි අධිබර තත්ත්වයේ හිටියොත් එච්චරක්වත් වෙන එක ඉතා භයානකයි. අඩු බර
තත්ත්වයේ හිටියොත් පමණයි ඔබට සාමාන්‍ය කිලෝ 11කට වඩා වැඩි බර වැඩිවීමක් ගැන අපිට අපේක්ෂා කරන්න පුළුවනි. ඉතින් මේ බර වැඩිවීම ගැන හිතේ තබා ගන්න ඕනට වඩා බර වැඩි වුණොත් ඒ බර ආය අඩු කරන්න අමාරුයි. ඒක අපේ ශරීර සෞඛ්‍යයට බලපාන්න පුළුවනි. ඉතින් මං හිතනවා මේ කටයුතු කාරණා ටික ඔයගලන්ට පිළිපදින්න පුළුවන් නම් අපිට තීරණය ගන්න පුළුවන්. අපි සාමාන්‍ය විදිහට මේ ඔබයි ගර්භිණී සමයේ සාමාන්‍ය තත්ත්වයේ තිබුණා නම් ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතියකට කැමති නම් අනිවාර්යයෙන්ම ඔබට සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න පුළුවන්. ඒකට ලැහැස්ති වෙන විදිහත් මම දැන් කියලා දුන්නා. ඒ අනුව කටයුතු කරොත් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අතරතුර ඔබට වෛද්‍යරා නිර්දේශ කරොත් ඔබට සිසේරියන් සත්කමක් කරන්න වෙයි කියන එක ඒට හේතු කාරණා ඉතා පැහැදිලිව ඔබට නිගමනය කරොත් මං හිතන්නේ ඒ ගැන ඔබ කසලකා බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී ඒක කරන්න සිද්ධ වෙනවා. අපි ඒකට විරුද්ධ දෙලතර වැඩක් නැහැ, තේරුමක් නැහැ. ඒකේ මොන හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හින්දා අනිත් එක හිතා ගන්න ඕනේ. ඕනින් වෙලාවක අපි සාමාන්‍ය දරු ප්‍රසූතියකට යන්න කැමති, වෛද්‍යරත් කැමති ඒක ලබා දෙන්න. හැබැයි අපි සාමාන්‍ය දරු ප්‍රසූතියේදී දරුවාගේ සද්ද අඩුවීමක් හෝ ඔබේ ලේ රුධිර වහනේ ප්‍රශ්නයක් හෝ කිසියම් ප්‍රශ්නයක් වුණොත් අපිට හදිසියේ සිසේරියන් සත්කමකට යන්න වුණොත් ඒකටත් අපි අවස්ථාව තියෙන්න ඕනේ. සිසේරියන් සත්කම ඇති වුණත් ඒ වගේ හේතු හින්දා ඉතින් ඒකෙන් ඔයාගේ ජීවිතයත් බබාගේ ජීවිතයත් ඒ අවස්ථාවේදී බේර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා මේ ඔක්කොම කටයුතු කාරණා ටික අපි හිතේ තියාගත්තොත් අපේ දරු ප්‍රසූතිය ආපු වෙලාවේ අපිට එන මානසික ආතතිය ගොඩක් අඩු කර ගන්න පුළුවන්. අපි දැනුවත්ව මේකට මුහුණ දෙන්න ගියොත්. බොහොම ස්තුතියි.